ගරු ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණ ගියායයි විශ්වාස කරන පුද්ගලයින් තමන්ගේ ජීවිතයේ දියුණුව වෙනුවෙන් වෙනත් විද්‍යාවන්හි පිහිට ලබා ගැනීම පිළිබඳව පැහැදිලි කරගත හැක්කේ කොහොමද ස්වාමීන් වහන්ස? අනිවාර්යෙන්ම යතුරු සද්ධාව සකස් වෙලා නැහැ. තේරෙනවද? සද්ධාව කියන කාරණේ ලේසි කාරණයක් කියලා හිතන්න එපා. මේ අපේ වර්තමාන සමාජයේ අපි හිතන්නේ අපි හැමෝම සද්ධාව තුල ඉන්නවා කියලා. මොකද හැමෝම පන්සල් යනවා, හැමෝම සිල් ගන්නවා, හැමෝම දන් දෙනවා. එනිසා අපි හැමෝම හිතනවා අපි හැමෝම සද්ධාව තුලයි ඉන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ නියසිලට පස් ටිකක් අරගෙන මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමි වෙන්න මෙච්චරයි කියලා. එහෙනම් මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමි වෙනවා කියන්නේ මොකක්ද? මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ මේ පමණයි. ඔබ සද්ධාව සකස් කරගත්ත කෙනා සුගතිගාමි වෙන්නේ. එහෙනම් සද්ධාව සකස් කරගෙන ඉන්නේ මේ පමණයි. එහෙනම් ඕන සද්ධාව කියන දේ මේ අපි හිතන තරම් ලේසි පාසුකම නැහැ. මේ මෙතනම තමයි අපේ ජීවිතේ එකම කමටහන කරගන්න ඕනේ. මෙතනයි මේ ධර්ම මාර්ගයේ මුල. මෙතන වරද්දගෙන අපි කොච්චර ඉස්සරහට යන්න ගියා ආරෂ්ඨාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සද්ධාව මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා. පන්සල් ගියා කියලා දන් දුන්නා කියලා මල් පාන් පූජා කළා කියලා සද්ධාව සකස් වෙනවා කියලා කියපු තැනක් කොතනකවත් සූත්‍රයක නැහැ නේද? තේරෙනවද? ඒ නිසා පන්සල් යන්න, දන් දෙන්න, සිල් සමාදන් වෙන්න. සමාදන් වෙමින් කාරණා තුනක් ජීවිතයට එකතු කරගන්න. මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුන ජීවිතයට එකතු කරගත්තේ තැනයි සද්ධාව මොදු වෙන්න ඕන. නිසා පන්සල් යන්න, දන් දෙන්න, සිල් සමාදන් වෙන්න ඒවා අනිවාර්යම කළ යුතු දේවල්. ඒවා කරමින් මේ කාරණා තුන ජීවිතයට එකතු කරගන්න. එතනදී තමයි යා නුවණින් මෙනෙහි කිරීම තුලයි සද්ධාව සකස් කරගන්න. සංසාර බය. ඒ කියන්නේ යමෙක් ඔයවැනි යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් පොඩි විනමේ අන්න සීලයන් කරා දුතයන් කරා යනවනම් ඕන කවදාක්වත් යා සද්ධාව සකස් කරගන්න නැහැ. මොකද සද්ධාව සකස් වුණ කෙනා තුල ජීවිතේට මරණයට බයක් නැහැ නෝන. ඒක තමයි සද්ධාවේ අංගය. මොකද යා බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටලා. මේ ලෝකේ බ්‍රහ්මතලයන්ගේ ශ්‍රේෂ්ඨම ඉහළම බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා. මේ ලෝකේ තියෙන සියලුම දිව්‍යතලයන්ගෙන් ශ්‍රේෂ්ඨම දෙවියා තමයි සක්‍රයා. ඒ ශ්‍රේෂ්ඨම බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වඳිනවා නම්, ඒ ශ්‍රේෂ්ඨම සක්‍රයාත් බුදුරජාණන් වහන්සේට වඳිනවා නම්, බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ සරණක් මේ ලෝකෙ ශක්තියක් නැහැ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ ශක්තිය මගේ ළඟ තියෙනවා නම්, දෙවියෙක් පස්සේ යంత్రමන්ත්‍ර ගුරුකම් පස්සේ අපිට දුවන්න ඕනේ නැහැ. දෙවියන්ට පින් දෙනවා. එච්චරයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. ඒ නිසා අරවා පස්සේ දුවන තාක්කල් තාම බිය කියන කාරණේ අපි මිදිලා. ඇයි බිය කියන කාරණේ මිදිලා නැත්තේ? සද්ධාව කියන තැනට ඇවිල්ලා නැහැ. නමුත් අපි පන්සල් යනවා, දන් දෙනවා, සිල් සමාදන් වෙනවා. ඒක හරි. නමුත් සද්ධාව කියන්නේ මේ ලෝකේ දුර්ලභම ශ්‍රේෂ්ඨම ධනිය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා ඒ වාට යන කෙනා තමා තුලින් තමා දකින්න දක්ෂ වෙන්න තමාගේ සද්ධාවේ දුර්වලභාවයක් නිසායි මම එතෙන්ට යන්නේ කියන කාරණේ. ඒ වට යන්න යන තව සද්ධාව දුර්වල වෙනවා මිසක් සද්ධාවේ නැගී හිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතන තමයි අපි දකින්නේ.